අයුබෝවන් අදත් නීතියට ඉඩක්. යම් සමාජ අසාධාරණයක් දුටු තැනකදී ඊට පිළිතුරු සෙවීමට ඔබත් මමත් නීතියේ පිහිට පතනවා. එහිදී සමාජ සාධාරණත්වය තහවුරු කරමින් යුක්තිය පසිඳලීමේ ඒ භාරදූරය කර්තව්‍ය ඉටු කිරීමට නීතිය බැඳී සිටිනවා. එක නීතිය පිළිබඳ ඔබගේ දැනුම පුළුල් කිරීමටයි හිතවතුනි අද දවසේදීත් මේ අඩහෝරාවක කාලය තුළ අප සූදානමින් සිටින්නේ. ඒ අනුව අද දවසේදීත් අප විශේෂ මාතෘකා පාඨයක් තෝරාගන්නවා මේ සාකච්ඡාවට බඳුන් කරන්නට. අද අපගේ මාතෘකාව වැඩිහිටි පුරවැසියන් සම්බන්ධයෙන් බලපවත්නා නීතිය. ඉතින් අද දවසේදී මේ සාකච්ඡාව වඩාත් අර්ථවත් කරගන්නට සාර්ථක කරගන්නට සුපුරුදු පරිදි කලකට පසුව අපගේ ආරාධනෙන් මැදිරියට පැමිණ සිටිනවා නීතිඥ පාලිත සුබසිංහ මහතා. ආයුබෝවන් කියා ඔබතුමන් ඉතා ආදරෙන් පිළිගන්නවා. ආයුබෝවන් දේශානි. නීතිඥතුමනි, මං හිතන්නේ කාලීන වශයෙන් වැදගත් වන මාතෘකාවක්, විශේෂයෙන් අප දන්නවා මේ සමාජ විපර්යාසයන් සමගින් යම් ආකාරයෙන් දරුවන් සහ දෙමව්පියන් අතර තියෙන සම්බන්ධතාව යම් ආකාරයකට දුරස් වෙනවාදයි යම් යම් විචාරාත්මක මතත් පළ වෙනවා. ඉතින් මෙවන් කාලවකවානුවක් තුළ අප අදහස් කරා මේ වැඩිහිටියන් කියන පිරිස වෙනුවෙන් විශේෂයෙන් නීතිය හඳුනාගෙන විවිධ ප්‍රතිපාදන ඉදිරිපත් කර තිබෙනවා ඒ පිළිබඳ සාකච්ඡා කරන්නට. ඒ සාකච්ඡාව ආරම්භ කරමින් මම කැමති ඔබතුමන්ගෙන් දැනගන්නට මේ නීතිය තුළ නීතිඥතුමනි වැඩිහිටියන් කියන ඒ පුරවැසි කොට්ටාෂය කුමන ආකාරයෙන් හඳුනාගෙන තිබෙනවාද? දේශානි, හොඳ මාතෘකාවක්. අද සමාජයේ අපි වැඩියෙන් කතා කරන්න ඕන මාතෘකාවක්. බැහුව ප්‍රශ්නෙට උත්තරයක් දෙනව නම් කෙටියෙන් වැඩිහිටියන් කියලා කියන්නේ ඇත්තටම වයසින් සහ අත්දැකීම් වලින් සමාජයේ ඉදිරියට පැමිණි අය. ලංකාවේ අද පිළිගත් පොදු සිද්ධාන්තය තමයි වැඩිහිටියෝ කියලා අපි හඳුන්වනකොට අවුරුදු 60ට වැඩි පුද්ගලෙක් තමයි වැඩිහිටියෙක් කියලා අපි ගණන් ගන්නෙ. ඒත් එක්කම අපි ඇත්තටම අද ලංකාවේ සමස්ත ජනගහණයෙන් බලනකොට දේශානේ 10%කට ආසන්න ප්‍රමාණයක් වැඩිහිටියෝ ඉන්නවා. සංඛ්‍යාත්මකව කිව්වොත් අපි මිලියන 2.3 ලක්ෂ 23කට ආසන්න ප්‍රමාණයක් වැඩිහිටියෝ වශයෙන් අද අපිට හඳුනා ගන්නට පුළුවන්. ඇත්තටම මේක මේ ප්‍රමාණය තව ඉදිරියට සංඛ්‍යාත්මක විශාල වේ කියන එක තමයි අපේ නිරීක්ෂණ වලින් පැහැදිලිව අපි කියන්නට පුළුවන් වෙන්නේ. අර වියපත් වුවන්ගේ ඇත්තටම වැඩිවීමත් ඒ වගේම ඒගොල්ලගේ අපේ ලංකාවේ ආයු අපේක්ෂාව වැඩිවීමත් ඇත්තටම අපේ සංවර්ධන වෙන රටක හොඳ ලක්ෂණයක් වුණත් ඔබ කිව්වා වගේ අර ඒ පිරිස වැඩි වෙනකොට ඔවුන්ගේ සෞඛ්‍ය පහසුකම් ඔවුන් සම්බන්ධයෙන් වෙන ඔවුන් ආරක්ෂා කරලා ඔවුන් සුරක්ෂිත කරන්න තියෙන නීති පද්ධතියන් හරියට ක්‍රියාත්මක වෙනවද කියන ගැටලුව අද සමාජය තුළ තියෙන දේශානේ. හොඳ නීතිඥ දැන් අප දකිනවා ඒ ආකාරයෙන් විශේෂ වූ ප්‍රතිපාදන, නෛතික ප්‍රතිපාදන මේ මාතෘකා පාඨය සම්බන්ධයෙන් විශේෂයෙන්ම අවධානයට යොමු වී තිබෙනවා. අප විග්‍රහ කර බලමු මේ වැඩිහිටි පුරවැසියන් වෙනුවෙන් විශේෂ නීතියක් අප හඳුනා ගන්නවා. ඒ කුමක්ද? එසේ විශේෂ වූ නීතියක් පනවන්නේ ඇයි කියන ප්‍රශ්නෙට මා ඔබතුමන්ගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. දේශානේ, ඔබ වැඩසටහන ආරම්භ කිරීමේදී හොඳ මූල ආරම්භයක් දුන්නා. දරුවන් සහ දෙමාපියන් අතර තියෙන සම්බන්ධය ක්‍රමක්‍රමයෙන් වෙනස් ඈත් වෙලා දුරස්තර වෙලා යනවා කියලා. ඇත්තටම මම පුජ්‍යලිකෝ එකඟ වෙන්නේ නැහැ වැඩිහිටියන් සම්බන්ධයෙන් අලුත් නීතියක් අවශ්‍යයි කියලා. මොකද ඇත්තටම අපි කුමන ආගමක බැලුවත් බෞද්ධ ආගමේ හේවා, ඉස්ලාම් ආගමේ හේවා, කතෝලික ආගමේ හේවා, ඒ ආගම තුල දරුවන් දෙමාපියන්ට සලකන විදිය සහ වැඩිහිටියන්ට සලකන විදිය සම්බන්ධයෙන් අමුතුවෙන් නීති ඕනේ එක යුතුකම් කොටසක් තිබෙනවා. ඇත්තට මේක දරුවෙක් දෙමාපියන්ට සලකන එක නීතියගත කරනට වඩා එක යුතුකමක්. ඒ යුතුකම කියන එක දරුවන් තුළින් හෝ ළමා පරපුරෙන් බාල පරපුරෙන් පැහැර හරිනකොට බිඳ වැටෙනකොට ඒ යුතුකම නීතිමය රාමුවක් තුළින් බන්ධනය කරන්න තමයි මේ ඇත්තටම මේ අලුතින් පනතක් හඳුන්වලා දීලා තියෙන්නේ. වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරලා ඔවුන්ව සුරක්ෂිතව සමාජය තුළ තබන්නට. ඉතින් ඒ සම්බන්ධයෙන් ඇත්තටම 2009 දරන වැඩිහිටියන් ආරක්ෂා කිරීමේ පනත හඳුන්වා දීලා තිබෙනවා. ඒ පනත තුළින් විශේෂයෙන්ම වැඩිහිටියන් ආරක්ෂා සම්බන්ධ ජාතික සභාවක් පිටවල වැඩිහිටියන්ට දරුවෝ නොසලකා හරින අවස්ථාවකදී ඇත්තටම වැඩිහිටියෝ කියලා කිව්වම දරුවෝ නැති අයත් ඉන්නට පුළුවන්. අවිවාහක පුද්ගලයෙක් කියන්න පුළුවන් අවුරුදු 80ට වැඩි වැඩිහිටියෙක්. නැත්නම් දරුවන් නොසිටින්න පුළුවන්. එවැනි අවස්ථාවකදී වුවත් මේ ඔවුන්ව ආරක්ෂා කරලා ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් තමයි මේ පනත පිටර තිබෙන. ඇත්තටම මේ පනත තුළින් වැඩිහිටියන්ට ඔවුන්ගේ ජීවිත කාලය තුර ඔවුන්ට යම්කිසි සුරක්ෂිතභාවයක් ලබා දීලා තිබෙනවා.
අපිට යම්කිසි දරුවෙක් පෙර ඔවුන්ගේ යුතුයකම් පෙර හැරියොත් ඔවුන් අපිට සලකනක නොසලකා හැර සිටියොත් එවැනි අවස්ථාවකදී යම්කිසි ඔවුන්ට බලාපොරොත්තුවක් තිබෙනවා අපිට මේ පනත තුලින් හරි අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න පුළුවන් වෙයි කියලා. පැහැදිලි. නීතිඥතුමනි දැන් ඔබතුමන් සඳහන් කරන ආකාරයෙන්ම මේ විශේෂින්ම අප හඳුනා ගන්නවා මේ සමාජ වටිනාකම් වලට යම් ආකාරයකින් නීතිමය රාමුවක් ඇතුළත් කර තිබෙනවා. ඒ සමාජයේම සුභ සිද්ධිය උදෙසාම තමයි මේ ආකාරයෙන් නීතිමය ප්‍රතිපාදන පැනවෙන්නේ අපේ හඳුනා ගන්නවා මේ ආකාරයෙන්ම. මෙහිදී නීතිඥතුමනි දැන් ඔබතුමන් සඳහන් කළ ආකාරයෙන්ම අප මෙහිදී අදහස් කරන්නේ නැහැ දෙමව්පියන් මගහැර යන දරුවන් තමයි සිටින්නේ කියලා මේ සමාජය තුළ ඒසින් නොවේ. බොහෝ දුරට අප දකිනවා අදටත් තමන්ගේ දෙමව්පියන් ඉතා ආදරයෙන් රැක බලා ගන්නා දරුවන් සිටිනවා. බහුතරයක් සිටින්නේ එහෙම කියලා තමයි අප විශ්වාස කරන්නේ. නමුත් යම් ආකාරයකින් නීතිඥතුමනි මේ කියන යුතුයකම කඩවෙනවා නම් ඒ වැඩිහිටියන්ට ඒ තමන්ට අවශ්‍ය ඒ තමන්ගේ ජීවිතය සුරක්ෂිතව ගෙන යාමට ඒ අවශ්‍ය නඩත්තු ඉල්ලීම සඳහා මේ නීතිය මගින් විශේෂ ක්‍රමවේදයන් ප්‍රතිපාදන සකසා තිබෙනවා. අප පැහැදිලි කර දෙමු කුමන ආකාරයකින්ද මේ වැඩිහිටියන්ට නඩත්තුවක් ඉල්ලාගත හැකි? දේශානි ඔබ කිව්වා වගේ අපි මේ මොහොතේ කොයිම අවස්ථාවකවත් මේ අර දරුවෝ දෙමාපියන්ට නොසලකන සමාජයක ඉඳලා කතා කරන වටපිටාවක් නෙමෙයි මේක. දරුවෝ ඉතාමත්ම ආදරෙන් තමන්ටත් වඩා හොඳින් දෙමාපියන් බලා ගන්න දරුවෝ ඉන්නවා. ඇත්තටම මේ සමාජ වටපිටාව තුළ සංවර්ධන වෙමින් පවතින රටක දරුවන්ටත් කාර්යබහුල වෙනවා. සමහර විට තමන්ගේ වැඩ කොටස පහව කරගන්න බැරි අවස්ථාවකදී දෙමව්පියන්ට සලකන නොසලකා ඉන්න සිදුවන අවස්ථා තියෙනවා. අපි කොයිම අවස්ථාවකත් එක සාධාරණීකරණය කරන්න. ඒකයි මම කිව්වේ යුතුයකම් කඩ වෙනකොට යුතුයකම් කඩවීම වළක්වනට නීතිමය රාමුව තුළින් තමයි මේ වැඩිහිටියන් ආරක්ෂා කිරීමේ පනත ගෙනහලා තිබෙන්නේ. එතන ඔබ ඇහුව ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම් වැඩිහිටියේ තමන් අවුරුදු 60ට වැඩි වෙච්ච කෙනෙක් දරුවෝ ඉන්න කෙනෙක් තමන්ට ඒ දරුවෝ සලකන්නේ නැත්තම් එවැනි අවස්ථාවකදී පනත තුලින් තිබෙනවා වැඩිහිටියන් සම්බන්ධ ඉල්ලීම් සභාවක් පිටවල. ඒ ඉල්ලීම් සභාවට ලිඛිතව ඔවුන්ට දැනුම් දෙන්නට පුළුවන් වැඩිහිටියන් ආරක්ෂා කිරීමේ පනත යටතේ. එවැනි අවස්ථාවක ලිඛිතව දැනුම් දුන්නොත් එහෙම නැත්තම් යම්කිසි අවස්ථාවකදී ඔහුට පොලිස් ස්ථානයට ගිහිල්ලා පැමිණිල්ලක් කළොත් එහෙම නැත්තම් ශ්‍රී ලංකාව පුරා නීති ආධාර කොමිෂන් සභාවේ සාකච්ඡා තිබෙනවා එවැනි ස්ථානයකට පැමිණිල්ලක් කළොත් තමන් පහසුවෙන් තමන්ගේ දරුවෝ නොසලකා හරින අවස්ථාවකට තමන්ගේ ඉල්ලීම් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම මම මුලින්ම සඳහන් කළා සමහර දරුවෝ නැත්තම් එහෙම නැත්තම් අයුහාක සිටපු තැනත් එක්නම් එවැනි අවස්ථාවක නීතියම පනත 15 වන ගන්තේ පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. ඒක රජයේ වගකීමක් වැඩිහිටියෝ ආරක්ෂා කරලා ඔවුන්ගේ සුරක්ෂිත අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම. පැහැදිලි. හොඳයි. නීතිඥතුමනි මම හිතන්නේ තාමත් අර්ථවත් මාතෘකා පිළිබඳ තමයි අද දවසේදී අප අවධානය යොමු කරමින් සිටින්නේ. තවත් කාරණා කිහිපයක් වෙතම අවධානය යොමු කිරීමට අප බලාපොරොත්තු වෙමින් සිටිනවා. ඊට ප්‍රථමයෙන් කෙටි විරාමයක්. ඔබ රැඳී සිටින්නේ නීතියට ඉඩක් සමගින්. හිතවතුනේ අද දවසේදී අප සාකච්ඡා කරමින් සිටින්නේ වැඩිහිටි පුරවැසියන් සම්බන්ධයෙන් බලපවත්නා නීතිය පිළිබඳව. නීතිඥතුමනි දැන් මේ විරාමයට පෙර අතු ඔබතුමන් මනාව සඳහන් කළා මේ විශේෂයෙන්ම මේ නඩත්තු ඉල්ලීම සඳහා විශේෂ වූ ජාතික සභාවක් පිහිටවා තිබෙනවා කියන කාරණාව. මම හිතන්නේ ඒ පැහැදිලි කර ගැනීම වටිනවා. විශේෂයෙන්ම මේ අප ඒ අධිකරණයක් ලෙස නොවේ හඳුනාගන්නේ ජාතික සභාවක් විදියට. කුමන ආකාරයකින්ද ඒ සඳහා යොමු වේ හැක්කේ? එහි ස්වභාවය කෙටින් පැහැදිලි කරනවා නම්? ඔව්, ඇත්තටම වැඩිහිටියන් ආරක්ෂා කිරීමේ පනත 2009 අංක 9 දන්න පනතේ යටතේ දේශානේ ඒ වැඩිහිටියන් සම්බන්ධයෙන් ජාතික සභාවක් පිහිටවලා තිබෙනවා. ඒ ජාතික සභාවේ නිල බලයෙන් සභාපති සහ උපසභාපති වෙන්නේ සමාජ දේවා මාත්‍යංශේ ලේකම් සහ උපලේකම් තමයි නිල බලයෙන් සභාපති උපසභාපති වෙන්නේ. ඒ වගේම සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නිල බලයෙන් ලේකම් ධුරයට පත් වෙනවා. ඒ ජාතික සභාව හරහා හැම දිස්ත්‍රික්කෙම පාහේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ මට්ටමින් හරි වැඩිහිටියන් සම්බන්ධයෙන් ඉල්ලීම් සභා තිබෙනවා. ඉතින් එවැනි තාවකට තමයි මම අර මුලින් කිව්වේ යම්කිසි දරුවෙක් තමන්ගේ දෙමව්පියන් නඩත්තු කිරීම පෙර හරනවා නම් හිතාමතාම පෙර හරිනවා නම් ඒ දරුවට වත්කම තිබුණා හෝ නොතිබුණා ප්‍රශ්නයක් නැහැ. ඒ ඉල්ලීම සභාවට කරන්නට පුළුවන්. එවැනි අවස්ථාවකදී ගොඩාක් දෙමව්පියෝ දිශානෙක තියෙන ප්‍රශ්නයක් තමයි කිසිම දෙමව්පියෙක් කම්මික තාත්තෙක් කැමති නැහැ තමන්ගේ දරුවට විරුද්ධව අධිකරණයක් ඉස්සරහට යන්නේ. ඒක තමයි අම්මගේ තාත්තගේ දරුවන්ට තියෙන දරු සෙනෙහස. ඉතින් දරුවෝ ඇත්තටම මම විශේෂයෙන්ම කල්පනා කරන්න ඕනේ ඒ කාරණය අපිත් වැඩිහිටියෝට පත් වෙලා අපිත් දවසක වයසට යනවා. ඉතින් එවැනි අවස්ථාවකදී කිසිම දෙමව්පියෙක් කැමති නැහැ දරුවන්ට ඉස්සරහට අධිකරණයට යන්න. මෙතෙන්දී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ ඉල්ලීම් සභාව අර සමත මණ්ඩල වගේ හැබැයි විශේෂ අධිකරණ බලයක් තිබෙනවා. සමත මණ්ඩලය වගේම අර
රහස්‍ය භාවය දරුවන්ගේ දෙමාපියන්ගේ දෙගොල්ලගේම රහස්‍ය භාවය රැකින ආකාරයට ඔවුන්ව ගෙනල්ලා යම්කිසි අවස්ථාවක නියෝගයක් දීමේ බලය තිබෙනවා මේ දරුවා දෙමාපියෝ නඩත්තු කරන්න කියලා මුදලක් ගෙවන්න කියලා එහෙම නැත්නම් අම්මා දරුවෝ අම්මව තාත්තව බලා ගන්න කියලා නියෝගයක් දීමේ අධිකරණ බලයක් තිබෙනවා සමහරට අපි මේ අධිකරණ නියෝගය කඩ කරනවා නම් ඒ ඉල්ලින් සභාවට පුළුවන් ඒ මහේස්ත්‍රාත් අධිකරණයට දාලා අර නඩත්තු පනතේ තියෙන ප්‍රතිපාදන ප්‍රකාරම ඒහා සමානවම ඒ නියෝගය ක්‍රියාත්මක කරන්න. එහෙම ක්‍රියාත්මක නොකළොත් ඒකට දඬුවම් දීමේ ප්‍රතිපාදනත් වැඩිහිටියන් ආරක්ෂා කිරීමේ පනත තුලම තිබෙනවා දේශනා. හොඳයි නීතියකින් ඔබතුමන් අදහස් කරන්නේ යම් ආකාරයකින් මේ සම්බන්ධයෙන් නීතිමය පිහිට පැතීමට යම් වැඩිහිටියෙක් බලාපොරොත්තු වෙනවා නම් අධිකරණයට යාමට පෙර අත්ව මේ ආකාරයේ මේ ජාතික සභාව හරහා ඒ තමන්ට අවශ්‍ය ඒ පිළිසරණ ලබා ගැනීමේ හැකියාව තිබෙනවද ඒ අනිවාර්ය කාරණාවක් අපි ඒ කාරණාව පැහැදිලි කරගන්න. නැදේශාන මම කිව්වේ පැහැදිලිවම යම් කිසි දරුවෙක් තමන්ගේ දෙමාපියන්ව නඩත්තු කිරීම පෙර හරිනවා නම් අධිකරණයට යෑම නෙමෙයි ඉල්ලීම් සභාව වැඩිහිටියන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඉල්ලීම් සභාවත්. ඉල්ලීම් සභාවට ලිඛිතව අපිට දැනුම් දෙන්නට පුළුවන්. දැන් පොලිසිය පැමිණිලක් දැම්මට පස්සේ පොලිසිය ඒ අවශ්‍ය ක්‍රියාමාර්ගය ගන්නවා. එහෙම නැත්නම් නීති ආධාර කොමිසමේ හැම අධිකරණ කලාපයක් තුළම සාකාවක් තිබෙනවා. ඒ කුමන හෝ තැනකට ඉල්ලීම කළොත් ඒ ඉල්ලීම කළ පසු ඒ ඉල්ලීම් සභාවෙන් ඒ දරුවන් එක්කෙනෙක් වෙන්න පුළුවන් සියලුම දෙනා වෙන්නව සියලුම දෙනාටම විරුද්ධව දාන්න පුළුවන්. ඒ සියලුම දෙනා ඉල්ලීම් සභාව ඉස්සරහට ගෙනහැල්ලා අම්මා දෙමව්පියොත් ඉන්නවා දරුවොත් ඉන්නවා සභාවේ නියෝජනය කරන මහත්වරුත් ඉන්නවා. ඒ දෙපාර්ශ්වයෙන් වහුම් කන් දීලා සාධාරණව දෙමව්පියෝ නඩත්තු කිරීම සම්බන්ධයෙන් නියෝගයක් එක දරුවෙකුට විතරක් නෙමෙයි දරුවෝ කීප දෙනෙක් ඉන්නවා දරුවෝ කීප දෙනාටම නියෝගයක් ලබා දීමේ බලය වැඩිහිටියන් සම්බන්ධ ඉල්ලීම් සභාවට තිබෙනවා. ඒ ඉල්ලීම පැහැර හැරි නියෝගය පැහැර හැරියොත් තමයි මහේස්ත්‍රාත් අධිකරණය ලව්ව ක්‍රියාත්මක දනුවම් ඒක නියෝගය ක්‍රියාත්මක කරන්න පුළුවන් දේශාන. හොඳයි ඉතමත් පැහැදිලි මං හිතන්නේ හිතවතුනේ ඔබට ඒ කාරණාව පැහැදිලි වන්නට ඇති විශේෂ සහනයක් ලෙස තමයි මං හිතන්නේ මේ ආකාරයෙන් මේ ප්‍රතිපාදන සකස් වී තිබෙන්නේ ඔබතුමන් සඳහන් කළ ආකාරයටම සමත මණ්ඩලයක ස්වරූපය ඇතිව නමුත් යම් කිසි අධිකරණමය බලයක් සහිතව තමයි මේකේ ජාතික සභාව පිහිටුවා තිබෙන්නේ මං හිතන්නේ ඉතමත් වැදගත් පණිවිඩයක් වෙනවා ඇති පොදුවේ ප්‍රේක්ෂක ඔබ සැමට දෙමව්පියන්ට දරුවන්ට මේ දෙපිරිසටම එක හා සමාන වැදගත් වෙන මාතෘකා ඛණ්ඩයක් පිළිබඳ තමයි අද දවසේදී අපගේ අවධානය යොමු කරන්නට අප බලාපොරොත්තු වුණේ. අපි විශ්වාස කරනවා යම් ආකාරයකින් මේ වැඩිහිටියන් සුරක්ෂිත කිරීම කියන කාරණාව සම්බන්ධයෙන් පවතින ඒ නෛතික පසුබිම පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්නට අද දවසේදී ඔබට අවස්ථාව ලැබෙන්නටයි කියා අප වැඩසටහන නිමා කිරීමට මත්තෙන් අවසාන වශයෙන් නීතිඥතුමනි ඔබතුමන්ගෙන් සමස්තයක් ලෙස මේ අද දවසේ අප සාකච්ඡාවට මඳුන් කළ කාරණා සියල්ලම සම්පින්දනය කරමින් මා කැමැති අපගේ ප්‍රේක්ෂක හිතවතුන්ගේ දැන ගැනීම වෙනුවෙන් විශේෂයෙන්ම දෙමව්පියන්ටත් දරුවන්ටත් කියන ඒ කොට්ටාෂ දෙකටම පොදුවේ පණිවිඩයක් ලබා දෙනවා නම් විශේෂයෙන්ම මේ ආකාරයෙන් මේ විශේෂ නීති සකස් වීම පිළිබඳවත් ඒ පිළිබඳව දැනුවත් වීමේදී ඇති වැදගත්කම පිළිබඳව අතරම දේශාණි මේ පනත ගෙනහල්ලා තිබෙන්නේ දරුවෝ දෙමව්පියන්ට සලකන්න මේ පෙරහැරින අවස්ථාවකදී මේ දරුවෝ සහ දෙමව්පිය අතර තියෙන බන්ධනය බැඳීම මුලින් ඉඳන්ම තිබුණා නම් සමහරට මම වයසට යනකොට මගේ මම තරුණ කාලේ මගේ අම්මලා තාත්තලාට සලකලා තිබ්බනම් මගේ දරුවෝ දකින්න මම මගේ අම්මලා තාත්තලාට සලකනවා ඒ ආදර්ශය තිබුණා නම් මං හිතන්නේ බොහෝ දුරට මේ ප්‍රශ්න ගොඩාක් අඩුයි සහ ඇත්තටම මම කුමන ආගමක තිබුණත් ඒක සඳහන් වෙන්නේ දරුවෝ දෙමව්පියෝ රැක බලා ගන්නට ඕනේ කියලා. ඒ නිසා තමන් ආදර්ශමත් වෙනවා නම් තමන්ට වයසට ගියාට පස්සේ මේ වැනි දුෂ්කරතාවලට මුහුණ නොපා ඉන්න අනිවාර්යයෙන්ම හැකියාව ලැබෙනවා. ඉතින් යම් කිසි තමන් ආදර්ශමත් වෙලත් උනත් යම් කිසි දරුවෙක් තමන්ගේ තියෙන නොමනා හැසිරීම රටාව නිසා දරුවෝ දෙමව්පියන්ට නොසලකා හරින අවස්ථා තිබෙන්න පුළුවන්. නමුත් මම දරුවන්ගේ විශේෂම ඉල්ලන්නේ මේක යුතුකමක්. දරුවන් දෙමාපියන්ට සලකනක යුතුකමක් හැම ආගමකම සඳහන් වෙන්නේත් ඒකයි. ඒත් ඒ යුතුකම පෙරහැර හරින්න දෙපා තමන්ටත් දවසක මේ தත්ත්වය මුහුණ දෙනවා කියන එක තමන්ගේ හිතට ආවොත් තමන් අනිවාර්යයෙන්ම දෙමාපියන්ට සලකනවා කියන එක නොඅනුමානයි. ඒකෙන් තමන් දහන ආගම අනුව තමන්ට ඒ තමන් බලාපොරොත්තු වන සහනයන් ඒ නිසකවම ලැබෙනවා කියන විශ්වාසයත් මා තුළ තිබෙන දේශාන. හොඳයි නීතිඥයනි මං හිතන්නේ නීතිය පිළිබඳව කතා කරත් එතනින් ඔබට ගිහින් යම්කිසි සමාජ වටිනාකමක් පිළිබඳව තමයි අද දවසේදී අප වැඩිපුර අවධානය යොමු කරේ. මං හිතන්නේ විශේෂයෙන් මේ පනත අපට හමුවන්නේ අංක 9200 වැඩිහිටියන් ආරක්ෂා කිරීම මේ පනත ලෙසින්. මං හිතන්නේ ඒ හරහාත් යම්කිසි අවබෝධයක් අපට ලැබෙනවා. ටිකක් මෑත කාලිනව තමයි මේ අවශ්‍යතාවය පැනනගී තිබෙන්නේ කියන කාරණාවත් යම් ආකාරයකින් වටහා ගැනීමට අපට හැකියාවක් ලැබෙනවා. කෙසේ නමුත් හිතවතුනි අද දවසේදී අපගේ වැඩසටහනට ලැබී තිබෙන කාල සීමාව මෙතකින් නිමාවටපත් වෙන නිසා අද දවසට සමුදෙන්නට අපට සිදු වෙනවා.
මා කැමතියි ඔබට අපගේ සුපුරුදු ලිපිනයේ සිහිපත් කර දෙන්නට. නිෂ්පාදිකා නීතියට ඉඩක් අංක 320 ටීබී ජයමාවත කොළඹ 10 වෙනද වගේම ඔබට අවස්ථාව තිබෙනවා. අද දවසේදී අප සාකච්ඡාවට බඳුන් කළ මාතෘකාව පිළිබඳව හෝ ඔබට පවතින වෙනත් නෛතික ගැටලු පිළිබඳව අපට ලියන්නට අප සූදානම් සිටිනවා. නීතිඥ මහත්මතුරුන්ගේ සහාය ලබාගෙන ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්නට. ඒතුත් එසේනම් අද දවසට ඔබගෙන් සමුගෙන යන්නටයි අප බලාපොරොත්තු වෙමින් සිටින්නේ. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදීත් බොහෝ කාර්ය බහුල වුණත් අපගේ ආරාධනින් මැදිරියට පැමිණි නීතිඥ පාලිත සුබසිංහ මහතාට ආයිබන් කිය ඔබතුමන්ට සමු දෙනවා. හිතවතුනි, නීතිය නොදැන සිටීම සමාවට කරුණක් නොවන බැවින් නීතිගරුක පුරවැසියන් ලෙස මේ සමාජයේ ජීවත් වන්න නීතිය පිළිබඳව නිවැරදිව දැනුවත් වෙමු. නීතියට ඉඩක් දෙන්නට යලිත් හමුවෙමු. සුබ සතියක්.